එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිතින් අතර හමුවක් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට පක්ෂයේ මහලිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතාද එක්ව සිටියා. හැම කෙනාම හිතන්නේ මොකද්ද අපි පාර්ලිමේන්තු ඡන්දෙට කරන්නේ කියලා. අපි හරියට බැහැලා වැඩ කරනවා නම් හොඳ ප්‍රතිඵලයක් අරගන්න පුළුවන්. ඒ වගේම විපක්ෂයේ අනික් පක්ෂයක වැඩ කටයුතු කරනවා නම් 100කට වඩා 110ක්වත් මන්ත්‍රි සංඛ්‍යාවක් ලබා ගන්නට ක්‍රියා කරන්න ඕනේ. සමහරු අද අඩපණ වෙලා තියෙනවා මේ ඡන්දේ දිනන්ට අමාරුයි කියලා. මම කියන්නේ අපි පහට බැහැලා අපි ඔක්කොම එකමුතුව වැඩ කරන්න ඕනේ. කමුතු වැඩ කරන්නේ නැත්තම් ඒ ප්‍රතිඵලය ලබා ගන්නට බැරි වෙනවා. ගමට ගියාම විශේෂයෙන් පන්සලටයි පල්ලියටයි යන්න ඕන සිංහල ප්‍රදේශවල. ඒක අමතක හැම එකේම ගෝඨාභය රාජපක්ෂ ඉදිරියෙන් හිටිය ඒත් සමීක්ෂණ දිහා බැලුවම අපේ අඩුපාඩුකම් තිබුණේ කොතනද කියලා දැනගන්න ඕනේ. ඉංගලන්තේ කන්සර්වටිව් පක්ෂයේ සමීක්ෂණ කරා. සමීක්ෂණ ලැබුණේ අවස්ථාවේම අඩුපාඩුකම් හදාගත්තා. පස්සෙන් හිටපු පක්ෂයේ වැඩි මන්ත්‍රීරු 80කින් මේ සැරේ දිනුවා. අපේ ඊළඟ ඡන්දවලදී මේ අඩුපාඩුකම් හදාගන්නවා. සංඝ රත්නය නැතුව අපිට මෙතෙන්ට යන්න බෑ. මැද පන්තිය නැතුව, තරුණයෝ නැතුව යන්න බෑ. මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ඕනේ. මේකයි පක්ෂයට තියෙන අභියෝගය. තීරණ ගන්න වෙලාවේ අපි තනි තනියම කණ්ඩායම් හැටියට තීරණ අරගෙන සාර්ථක වෙන්නේ අපේ සංඝ රත්නය ඒ තීරණ පිළිගන්නේ නැහැ. ඒ වගේම පක්ෂෙත් දැන් අලුත් මුහුණුවරක් ඕනේ, අලුත් නායක පැලැන්තියක් ඕනේ. අපි හැමදාම මෙහි ඉන්නේ නැහැ. 2025 වෙනකොට පක්ෂය ඉතාම ශක්තිමත් කරන්න ඕනේ. එහෙනම් 2025 වෙනකන්වත් ඉන්න උවමනා වෙන්නේ නැහැ. අපි දැන් එතෙන්ට සංවිධානය වෙන්නවා. මමත් කියලා තියෙන්නේ මේක අපා හැමදාම ඉන්නේ නැහැ. ඉන්න උවමනාවකුත් නැහැ. ඒ මුළු පක්ෂය හැටියට සැලැස්මක් දෙන්න කොහොමද ඉදිරියට යන්නේ කියලා. මම මේ සැලැස්ම අනුව මම වැඩ කරන්නේ. ඒක එකමුතුව දෙන්න ඕනේ. කණ්ඩායම් හැටියට දෙන්න බෑ. ඒ වගේම දැන්ට මම කියලා තියෙනවා පක්ෂයේ ව්‍යවස්ථාවත් සංශෝධන සකස් කරන්න කියලා. ඔක්කොම කරන්න දැන් අපි බැහැලා මේ වැඩ කටයුතු කරන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.